Ma dak, tamang GVT pi di pasar me hari le balan. Api GVT tule no ikut karen wale nirata wenawa. No ikut dewal balapurut wenawa. Api GVT kian nima balapurut wale. Ewakim one pakang wale. Ashawan wale. පසුතැවීම් වල එකතුවක්. ලෝකය හැදිලා තියෙන්නෙම ආසාව ඇති වෙන විදියට. තව තවත් රූප බලන්න ආස හිතෙන විදියට. තව තවත් ශබ්ද අහන්න ආස හිතෙන විදියට. තව තවත් ගඳ සුවඳ විඳින්න ආස හිතෙන විදියට. තව තවත් රසයන් භුක්ති විඳින්න ආස හිතෙන විදියට. ඒ වගේම රූප හැදිලා තියෙනත් ඒ වගේ. හිත ඇලෙන, බැඳෙන, මුලා වෙන, මුසපත් වෙන. එවගේම අපි ස්වට්ටන විදියට ශබ්ද තියෙනෙත් ඒ වගේ. ඉතින් මෙන්න මේවා යථා ස්වභාවයේ තේරුම් නොගන්න තාක් කල් මේවා දිගින් දිගටම අභිනන්දනය කරමින් සත්වයා සංසාර ගමනේ නිරත වෙනවා. හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ මිට අසංඛ්‍යේ කල්පලක්ෂ හතරකුත් අසංඛ්‍ය කල්ප හතරකුත් තවත් කල්ප ලක්ෂයකුත් අතීතේ දීපංකර බුදුරණසගේ පාද මූලයේ නියත විවරණ ලබා ගනිද්දීත් අපේ සංසාර ගමනේ කොතනක හරි ජීවත් වෙලා තියෙනවා අනිවාර්යෙන්. එදා අපිට අරහත්ත්වය හරි සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා නම් මෙච්චර කාලයක් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරක් ඒ වගේම අසංඛ්‍ය හතරක් ඒ වගේම නිකං කල්ප ලක්ෂයක්. මෙච්චර කාලයක් අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි නිවන් දකින්න අවශ්‍ය විදියට නිවන් මඟ පුහුණු නොකරපු හින්දා. බුදුරණස්සේ දේශනා කරනවා අපේ නොයෙකුත් කටුක එවගේම ඉවසීමට නොහැකි බොහෝ දුක් මේ සංසාර ගමනේ විඳලා තියෙනවා කියලා. ඒ වගේම සොහොන් අපි වඩලා තියෙනවායි කියනවා. අපි කරලා තියෙන ලොකුම දේ තමයි බබෙන් බබේට සොහොන් වඩපු එක අපේ මලමිනි වලින්. මේක ගැන හොඳට කල්පනා කරන්න කියනවා. කල්පනා කරද්දී අහනවා බුදුරණන් වහන්සේ අල මේව සබ්බ සංඛාරේසු නිබ්බින්දතු අලං විරජ්‍යතු අලං විමුච්ඡති කියලා. මේම ප්‍රමාණවත් දැන්ද මහණෙනි මේ ජීවිතය ගැන කලකිරෙන්න කියලා. මේව ප්‍රමාණවත් නැද්ද කියලා අහනවා මේකට නොඇලී යන්න. මේකම මදිද කියලා අහනවා මේක නිදහස් වෙන්න හිතන්න. තියම් කෙනෙක්ට ජීවිතයේ යථාර්ථය තේරෙන්න පටන් ගන්නවා නම් ඒ වගේම සංසාර ගමනේ යථා ස්වභාවය නැවත නැවතත් වැටහෙන්න පටන් ගන්නවා නම් එයාට පැහැදිලි ඥාන දර්ශනයක් එනවා. තවදුරටත් මෙන්න මේ කාය ජීවිත දෙකේ අපේක්ෂා ඇති කරගෙන රූප ශබ්ද ගන්ධ රස පහස ඔස්සේ ජීවත් වීම ඇත්තටම නිෂ්ඵල අර්ථ විරහිත කාරණාවක් කියලා. මොකද මෙච්චර කල්ප ගානක් තෘප්තිමත් කරන්න බැරි වෙච්ච ආශාවන් කවදාවත් මේ ජීවිතේ තෘප්තිමත් කරන්නත් බෑ. ඒක තමයි යථාර්ථය. මෙච්චර අනන්ත වූ සංසාර ගමනේ අපි ජීවත් වෙලා අදටත් අපි ආසයි රූප බලන්න. අදටත් අපි ආසයි සද්ද අහන්න. අදටත් අපි ආසයි රස රස කැම රස විඳින්න. අදටත් අපි ආසයි හොඳ පහස ලබන්න. රජවරු වෙලා අධිරාජ්‍ය වෙලා ජීවත් වෙන නොයෙකුත් ආකාරයේ කාම සම්පත් භුක්ති විඳින්න ඇති. බල්ලෝ හරක් තිරිසන් සත්තු ආදීන් වෙලා බොහොම දුක්ඛිත ජීවිතත් ගත කරන්න ඇති. හැබැයි තාමත් ඒකම ආසාව හිත තුළ ඒ විදිහටම තියෙනවා. ඒකයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ මේ කාමය කියලා කියන්නේ ආසාව කියලා කියන්නේ පිපාසයට ලුණු වතුර බොනවා වගේ කියලා. කවදාවත් තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. කරන්න තියෙන එකම දේ තමයි මේ ආසාව ඇති වෙන හේතුව බලලා විනාශ කරලා දාන එක. ගඩුවක් තියෙන තාක් කල් කහන්න සිද්ධ වෙනවා වගේ ආසාව තියෙන තාක් කල් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ආසාව කියන්නේ
දුකේ හේතුව. මේ යම් කෙනෙක් සංසාර ගම්මනේ යථා ස්වභාවය ගැන තේරුම් ගත්තේ නැත්නම් එයාට පරිපූර්ණ වශයෙන් දුක සත්‍යය අවබෝධ කරගන්නත් නොහැකි වෙනවා. මේ දුක සත්‍යයේ මූලිකම කාරණාවක් තමයි මෙන්න මේ සංසාරයේ ස්වභාවය කියන එක. මෙච්චර කාලයක් නොයෙකුත් ආකාරයේ දුක් විඳින්න ආවා. බුදුරණසේ දේශනා කරනවා මේ සංසාරේ එක අම්මා කෙනෙක් විතරක්. ඔබ හිතලා බලන්නකෝ. ඔය හැමෝගෙම අම්මෙක් වෙලා මම ජීවත් වෙලා ඇති. මම කාන්තාවක් වෙච්ච අවස්ථාවක, ඒකෙත් තමන්ගේ අම්මා වෙලා ඉපදිච්ච අවස්ථාවක මගෙන් බීපු කිරි එකතු කරොත් බුදුරණසේ දේශනා කරනවා එක අම්මා කෙනකින් බීපු එක ජීවියෙක් අම්මා වෙලා ඉපදිච්ච අවස්ථාවක බීපු කිරි වල එකතු කළොත් මේ සප්ත මහා සාගරයේ ජලයට වඩා එක වැඩි කියලා. අපි ලංකා වටේට ගිහිල්ලා තියෙන ඉන්දියන් සාගරය නෙමෙයි සප්ත මහා සාගරය කියන්නේ. මොනවාද? ඉන්දියන් සාගරය තියෙනවා, ඇට්ලන්ටික් සාගරය තියෙනවා, පැසිෆික් සාගරය තියෙනවා, ඊළඟට ඇන්ටාර්කික් සාගරය තියෙනවා. කොච්චර සාගර තියෙනවද ලෝකේ? මෙන්න මේ හැම මේකට වඩා මහා විශාලයි කියනවා එක අම්මා කෙනෙක්ගෙන් අපි බීපු කිරි. ඒ වගේම මේ ලෝකේ අම්මා නොවිච්ච කිසිම කෙනෙක් නැති තරම් කියනවා. නැති තරම් ඉමේ නැහැ. මෙන්න මේකයි සංසාර ගමනේ ස්වභාවය. මෙන්න මේ සංසාර ගමනේ නොයෙකුත් ආකාර දුක්වලට පත් වුණා, පීඩාවලට පත් වුණා. මහලු වුණා, ලෙඩ වුණා, රෝහල් වල අසුචි මුත්‍රා පෙරාගෙන ජීවත් වෙන සිද්ධ වුණා. මේ ජීවිතේ කොයි වෙලාවෙම සිද්ධ වෙයිද දන්නේ නැහැ. ජීවිතේ වට කරගෙන තියෙන්නේ රෝග පීඩාවන්ගෙන්. ජීවිතය අවසානයේ කරගෙන තියෙන්නේ මරණය. හැබැයි මේ ජීවිතයේ යථාර්ථයේ වහමින් වහමින් අපිව ලෝකයක් එක්කම එක්කන් යන, ඇදන් යන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි ආසාව. යම් කෙනෙක්ට සැබෑවටම පුළුවන් වෙනවා නම් මෙන්න මේ ආසාව විනාශ කරලා දාන්න. එයා දක්ෂභාවයට පත් වෙනවා. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන සදහටම නවත්තලා දාන්න. ආසාව කියන්නේ දුකට කියන සමාන වචනයක්. මොනවාටද අපි ආස කරන්නේ? යමක් ලබා ගන්න ආස කරනවා, එක යමකින් ඈත් වෙන්න ආස කරනවා, එක යමක් පවත්තන්න ආස කරනවා. මොන විදියට ආස කරත් ආසාව කියන්නේ පිස්සුවක්, අතෘප්තිමත් දෙයක්, තවම මුලා කරන ධර්මතාවයක්. සිතුවිලි කියන හැම දෙයක් මෙහෙමයි. යථාර්ථය බවට පත් වෙන්නේ අත්දැකීමක් විතරයි. මොකද යථාර්ථය? මොකද ජීවිතය? මොකද ඇත්ත? ඒ මෙතන මේ මොහොත. මෙච්චර යථාර්ථය බවට පත් වෙන්නේ අනිත් සියල්ල හිතේ හිතලු හිතා ගැනීම. මේ තප්පරය තමයි යථාර්ථය. මේ මොහොතේ තමට දැනෙන දේ ඇහැට යමක් දැනෙනවා වෙන්න පුළුව, කනට යමක් දැනෙනවා වෙන්න පුළුව, කයට යමක් දැනෙනවා වෙන්න පුළුවන්, මනසට යමක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒකට සර්ව සම්පූර්ණව අවදිමත් වෙන්න. මොකද මේ ගෙවෙන්නේ, මේ තප්පර විදියට ගෙවෙන්නේ, මේ අත්දැකීම් විදියට ගෙවෙන ඔබේ ජීවිතය. නාස්ති කරගන්න එපා. පරිපූර්ණව බලවත් ලෙස ජීවිතේ භුක්ති විඳින්න. පැවැත්මෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ලබා ගන්න. පැවැත්මට මුලා වෙන්න එපා. ලෝකෙ තියෙන්නේ, ලෝකෙ හැදිලා තියෙන්නේ නැවත නැවතත් නැවත නැවතත් අපිව ආසාවන් තුළම ගැට ගහන්න. බුදුරණසේ කෙනෙක් කියන්නේ මේ කාමෙන් වල ස්වභාවය ඉෂ්ඨ කන්තා මනාප පිය රූප කාමූප සංහිතා රජනීය. මෙන්න මේ රූප ශබ්ද ගන්ධ රස පහස ඉෂ්ඨයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වරූප තියෙනවා. හිත ඇලෙනවා, බැදෙනවා, කෙලෙස් අවුස්සනවා.
එකයි කම්මැලි ස්වභාවය. හැබැයි බහු දුක්ඛෝ බහු පායාසෝ ආදීනෝ එත්ත බිහියෝ කියලා බුදුරජාණන්සේ දේශනා කරේ මේ කාමයන්ගේ. මේ කාමෙන් හින්දා බොහෝ දුක් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. බොහෝ වැළපීම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආදීනෝ එත්ත බිහියෝ ඒ වගේ ආදීනව පක්ෂයේ අති ප්‍රබල අති බරපතලයි කියලා දේශනා කරනවා. ඔබ ජීවිත තුලින් ගලප ගන්න පුළුවන්. ඒ ඔබට ඉතින් හිතෙන්න පුළුවන් අපි කොහොමද මේ ගිහි ජීවිත ගත කරන්නේ එහෙම නැතුව කියලා. ඒක තමයි බුදුරණසේ ප්‍රතිපදාවක් පෙන්වුවේ. යුතුකම් වගකීම් ඒ වගේම කළ යුතු නොකළ යුතු දේවල් මේ හැම එකකින්ම වෙන් වෙලා තමන්ට තමන්ගේ අධ්‍යාත්මිකව ඇති කරගත්තු හිතින් ඇති කරගත්තු ප්‍රීති සුඛයක් විඳින්මින් වාසය කරන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකෙට නිර්මාණය කරලා දීලා කියේ. ඉතින් යම් කෙනෙක්ට උමනාව තියෙනවා නම් අදට ඒකේ සැනසීම ලබන්න පුළුවන්. ඒක එකපාර අතහරින්න බැරි හින්දායි මේසේක සමූහයෙන් අපි නිර්මාණය කරේ ක්‍රමවේදයක්. මෙන්න මේ නෙක්ඛම්ම සුවය මාසයකට දින කිහිපයක් හරි භුක්ති විඳින්න පුළුවන් විදියට උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඒ ආර්ය මහා වංශ ප්‍රතිපදාව අග්‍රෝත් පෞරාණිකෝත් ඒ ආර්ය මහා වංශය තුල ඔබටත් හික්මෙන් අවස්ථාවක් සලසලා දෙන්න. මේ බුද්ධ ශාසනයේ තියෙන අමාරුම දේ තමයි ගිහි ගියාත හරින එක. හැබැයි ඒකමයි කළ යුත්තේ. ඇයි කාමෙන් අතෘප්ති කරහින්ද. ඒ වගේම බොහෝ දුක් ඇතිවීම පිණිස හේතු වෙන හින්දා බොහෝ වෙහෙසට පත්වීම පිණිස හේතු වෙන හින්දා ඒ වගේම කාමෙන් අසුරු කරන තාක්කල් ආය ආසාවල් ඇති වෙලා තමන්ව දුකින් දුකටම පත් කරන හින්දා වෙහෙසින් වෙහෙසටම පත් කරන හින්දා මානසික අසහනයෙන් අසහනයටම පත් කරන හින්දා දුක් පීඩාවෙන් දුක් පීඩාවන් වලට පත් කරන හින්දා කාමෙන්ගේ ස්වභාවය වගේ ආසාවේ ස්වභාවය වගේ කාමෙන් අසුරු කරන තාක්කල් බොහෝ ආසාවල් ඇති වෙනවා බොහෝ අතෘප්තිකර භාවයන් ඇති වෙනවා. ඒකයි කාමෙන්ගේ ස්වභාවය. ඒකයි බුදුරණසේ කියන්නේ මෙච්චර අවුරුදු ගානක් එහෙම නැත්නම් මෙච්චර කල්ප ප්‍රමාණයක් සංසාර ගමනේ ජීවත් වෙච්ච ඇදිලා ආපු සත්වයෝ විදියට තම මෙච්චර කාලයක් තමන්ගේ මලමිනි වලින් පොළොව තලයේ පිරෙවන උදාහරණයකට බුදුරණසේ දේශනා කරනවා. මේක ස්ථානයක් ගත්තොත් අඩි 6ක විතර පොළොවේ මේක ස්ථානයක අපි 13 වතාවකට වඩා දල වශයෙන් 13 වතාවකට වඩා අපේම මනුෂ්‍ය ශරීරෙ මිහිදන් කරලා තියෙනවා කියලා. දැන් ඔබ වාඩිලා ඉන්න තැන ගත්තොත් මේ පෘථිවිය නිර්මාණය වුණාට පස්සේ මේ ලෝක ධාතුව මෙන්න මෙතන පහළ තවන්වම 13 වතාවකට වඩා වල්ලලා තියෙනවා. එහෙම බැලුවොත් සොහොනත් එකයි ගෙදරත් එකයි. සොහොන කියලා අමුත්තක් නෑ. තමන්ගෙම මිනිය තමන්ගෙම මනුෂ්‍ය ජීවිත එක පුංචි ඉඩක දැන් පහය ගහලා ඉන්න තැන පව 13 වතාවකට වඩා තමන්ව තවල්ලලා තියෙනවා. හිතලා බලන්න මේ ලෝකෙට උපදිනවා සමාජ රටාවෙන්
අධ්‍යාපන ක්‍රමයෙන් නොයෙකුත් ආකාරයේ අදහස් බලාපොරොත්තු යුතුකම් වගකීම් ආශාවන් අදි දේවල් එකතු කරලා දෙනවා. හැබැයි සුදු කාලෙකින් හැමදේම දාලා යන්න සිද්ධ වෙනවා. පුංචි ලෙඩක් හැදුනම බලන්න ලොකු උණක් එහෙම ගත්තොත් ඔබේ අධ්‍යාපනයේද රැකී රක්ෂාද බලාපොරොත්තුද සියල්ල මොහොතකට එපා වෙලා යනවා. මේක ඕන දෙයක් ඕන කෙනෙක් කරගත්තු අපි එකක්වත් මට එපා කියලා. හැබැයි අසනීප ඉවර වෙච්ච ගමන් ඒ සියලු දේ අමතක වෙලා යනවා. ඒකයි කිව්වේ ලෝක සත්වයා ලෝකෙට වහල් වෙලා ප්‍රෝග්‍රෑම් වෙලා ජීවත් වෙන්න කියලා. බුදුරණවහන්සේගේ මූලික කෘත්‍යයම ලෝකෙට ප්‍රෝග්‍රෑම් වෙලා අනුසෝතගාමීව එකම විදියට ගහගෙන යන ලෝක සත්වයාව ඩී ප්‍රෝග්‍රෑම් කිරීම, එහෙම නැත්නම් උඩුගම් බලා එක්කන් යාම. උඩුගම් බලා එක්කන් යන්න ඒකට කැමැත්තක් ඔබට තියෙනවා. බලෙන් එතන යන්න බෑ. අල්පේච්ච වෙන්නේ, කාමයන් අතහරින්නේ, ලදුදෙන් සතුටු වෙන්නේ වෙන දෙයකට නෙමෙයි. ලදුදෙන් සතුටු වෙන්නේ, කාමයන් අතහරින්නේ කාමයන් අතෘප්ති කරහින්ද, වෙහෙසකාරී හින්ද, මනසට පීඩා ගෙනල දෙන හින්ද. ඒ වගේ මේවා ළඟ තියාගෙන ඉන්න තාක්කල් තව තව දේවල් ඕන වෙන හින්ද, මනස අසහනයට පත් කරන හින්ද. ඒ වගේ මේ ඒවා ආරක්ෂා කරන්න තමන්ව බලවත් ලෙස පීඩාවට පත් කරන හින්ද, ඒවා අතහැරීම තුළ විශාල සහනයක් සැනසීමක් ලබා ගත හැකි වෙන හින්ද. මේ විදියට දැකලා තේරුම් ගන්න මම මේ සංසාර ගමනේ වැඩිපුරම කරලා තියෙන්නේ මගේ ශරීර වලින් සොහොන් වැඩි කරපු එක. තිමුදරණ සයහනවා අලමේව සබ්බ සංඛාරේසු නිබ්බිදතුන් කියලා. මේම උබලට මදිද කියලා අහනවා. හැම දෙයක් කෙරෙහිම කලකිරෙන්න. ජීවිතය ගැන, ශරීරය ගැන, හිත ගැන, සිතුවිලි ගැන කලකිරෙන්න. මේ ශරීරයේ තියෙන තාක් කල් දුකක්මයි දුන්නේ, පීඩාවක්මයි දුන්නේ, වෙහෙසක්මයි දුන්නේ, පිනවන්න කියලා උත්සුකභාවයක්මයි දුන්නේ, අසහනයක්මයි දුන්නේ. වේදනාව තියෙන තාක් කල් දුකක්මයි දුන්නේ, වෙහෙසක්මයි දුන්නේ, පීඩනයක්මයි දුන්නේ, අසහනයක්මයි දුන්නේ. මේ දෙකටම හේතු වෙලා හේතුනේ මිරිගුවක් වගේ මුලාවක් වුණු සංඥාව. මේ අනිත්‍ය දේ නිත්‍ය විදියටම තේරෙනවා අපිට. දුක් දේ සැප විදියටම අපිට තේරෙන්නේ. මේ අනාත්ම දේ ආත්ම විදියටමයි තේරෙන්නේ. මොදක් දැස් පියාගෙන තමන්ගේ ශරීරය තුළ කිමිදෙන්න. සර්ව සම්පූර්ණ යන්ත්‍රයක්. තමන්ගේ උඩහම හිතින් ගලවලා ආයෙ වහලා බලන්න. රූකඩයක් වගේ. වැඩි ඕනේ තමන්ගේ ඇස් බෝල දෙකට අවධානය යොමු කරලා බලන්න. සුදු පාට කහ පාට ඕජස් ඇතුලේ පිරුණු ලොකු ගෙඩි දෙකක්. ඒක වටේට රතු පාට නහර වැල් වලින් ඇට කටු වලට ඒ හස්ති පැත්තට ඇදගෙන තියෙන රූකඩයක් වගේ. නහර වැල් එහාට මෙහාට මෙහෙම මෙහෙම ඇදෙද්දි ඇස් බෝල එහාට මෙහාට වෙනවා. ඒකට අපි කියනවා එයා ඇස් කරකවනවා කියලා. ඒක ඇස් හරි ලස්සනයි කියලා. ඉතින් මුලාවක මහත කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අනිත්‍ය දේ අනිත්‍ය විදියටම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. දුක් දේ දුක් විදියටම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අනාත්ම දේ
අනාත්ම විදිරම තේරුම් ගන උත්සාහවත් වෙන්න. අසාරදේ අසාර විදිරම තේරුම් ගන උත්සාහවත් වෙන්න. හිත ඇති වෙන සියලු සිතුවිලි කෙරෙහි සකස් කිරීම කෙරෙහි හිත අරමුණු වෙන රූප ශබ්ද ගඳ සුවඳ රස පහස අරමුණු කෙරෙහි බලවත් ලෙස කලකිරෙන්න. ඇයි? අතෘප්ති කරහින්ද. අසහනයට පත් කරන හින්ද. අවසානය ලැබෙන හරයක් නොමැති හින්ද. ඒ වගේ මේවට බලවත් ලෙස නොවැලී යන්න පටන් ගන්න. විරාගී වෙන්න. හිත මේවට විරාගී වෙද්දී හිත මේවයි නිදහස් වෙන්න පටන් ගන්නවා. බොහොම බලවත් ලෙස නිදහස් වෙනවා. තමන්ට කාලයක් පුරුදු කරද්දී තමන්ටවත් හිතා ගන්න බැරි වෙනවා. කොහොමද මේ ආසාව මකින් ෂේ වෙලා යන්නේ කියලා. මේ කාමයන්ට තියෙන කැමැත්ත හිත ඇතුලින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඔබ බලෙන් කරන ඕන වෙන්නේ. පොඩි කාලයක් වෙහෙසක් දරන්න. ඇතැති සැටියෙන් වැටහෙද්දී චිත්ත අභ්‍යන්තරයෙන්ම කාමය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඔබ සිරු දෙනාටම මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ආශිංසනය කරින් මම නිහඬව ඔබ සිරු දෙනාටම තෙරුවන් සරණයි.